सुशील प्रेमजयंत महत्या कार्य उद्घोषण पौगी अध्यापने संबंध प्रश्न कथाकर सुशील प्रेमजयंत महत्या दंडव महाचार्य कपिल महत्या दंडव सेदर महत्या दंडव දැන් පොලිසිය තරු දෙකක් තුනක් ගහගත්ත නිලධාරි තුන් හතර දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලෝ මෙට්ටාස්සේ කොට්ටාස්සේ ඇඳන් අස්සේ හැංගිලා අපිට මතකයි දිනේෂ් ගුණවර්ධන මහත්තයලා පහුගිය අවුරුදු පහේ අපිත් එක්ක මහපාරේ අරගල කළා අපිට මතකයි සුසිල් ප්‍රේමජයන්ත මහත්තයලා පහුගිය අවුරුදු පහේ අපිත් එක්ක මහපාරේ අරගල කළා යහපාලනේ පෙරලලා දාලා ජනතාවගේ අදහස් වලට කන් දෙන ජනතාවගේ මතවාදයට කන් දෙන දේශපාලකයෝ නෙමෙයි නම් මේගොල්ලෝ මේගොල්ලොත් එලවන්න අපිට පුළුවන් කියන එක ඒගොල්ලෝ මතක තියාගන්න ඕන මොකද මෙතන එකතු වෙලා ඉන්නේ පොදු ජනතාවක් ඒ නිසා මේ පාරේ ගමන් කරන ජනතාවට බාධා කරන්න අපිට කිසි අවශ්‍යතාවයක් නැහැ ඕගොල්ලන්ට වගේම අපටත් වැඩ තියෙනවා ඕගොල්ලන්ට වගේම අපටත් රාජකාරී තියෙනවා මේ රටේ යාපනේ අම්පාර වවුනියාව මුලතිව් කිලිනොච්චි අනුරාධපුර පොළොන්නරුව මේ හැමතැනින්ම මේ විද්‍යාපීඨ කතිකාචාර්යවරු ඇවිල්ලා ඉන්නේ මේ අය කාගේවත් දැන් තියෙන හොඳම தත්ත්වය තමයි හොඳම කාරණේ තමයි මේ වගේ සාධනීය කරුණකට පිරිසක් එකතු වෙලා උද්ඝෝෂණ කරගෙන එනකොට ඒ අමාත්‍යංශවල ලේකම්වල ජනාධිපතිවරයාට පණිවිඩ යවන්නේ ජනාධිපතිතුමෝයි ජේවීපී කාරයෝ ටික ජනාධිපතිතුමෝයි මේ සජබේ කට්ටියක් ජනාධිපතිතුමෝයි පෙරටුගාමී එකේ කට්ටියක් ඒ නිසා ඕවට එච්චර අවධානය යොමු කරන්න ඕනේ නැහැ කියලා තමයි මේ ප්‍රශ්න කේවල් කරන්නේ එහෙම කියන ලේකම්වරුන්ට අපි කියනවා මෙතන එකතු වෙලා ඉන්න ඔක්කොම කොහොට්ටුවට ඡන්ද දුන්න මිනිස්සු අපි මේ දේශපාලනයක් කරන්න ආවේ නැහැ අපි ආවේ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වෙලා එවකට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්තයා කැබිනට් පත්‍රිකාවක් දාලා කැබිනට් මණ්ඩලයේ සම්මත කරගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල බවට පත් කිරීමට දෙන්නේ නැතුව ඒකට බාධා කරමින් මේ ගේට්ටුවෙන් එහා ඇතුලේ ඉන්න සේදර මහත්තයා උපාචාර්ය උපාලි සේදර අපේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාගේ ලේකම්තුමා කරන බාධාවට විරෝධය දක්වලා මේ රටේ ජාතියේ දරුවෝ වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් යහපත් සමාජයක් එයාට උපාධියක් ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න තමයි අපි මෙතෙන් ආවේ. ඒ නිසා දැන් පොලිසිය බොහොම සංසුන්ව ඉන්න බව පේනවා. හැබැයි පොලිසිය සිවිල් වැසියෝ උසිගන්නලා ඇවිල්ලා මේ ආචාර්ය මහාචාර්ය වරුන්ට මේ භික්ෂුන් වහන්සේලාට පරුස වචනයෙන් බණින දැනට අද පත් කරලා තියෙනවා. ඒ නිසා ධර්ම චක්‍රේ තරුව ළඟ ගහගත්ත පොලිසිය මහත්වරුන්ට අපි කියන්නේ අපට ඕගොල්ලොත් එක්ක ප්‍රශ්නයක් නැහැ. අපට ඕගොල්ලොත් එක්ක ගැටලුවකුත් නැහැ. අපට ගැටලුව තියෙන්නේ අපේ බදු මුදලින් යැපෙන අපේ බදු මුදලින් වැටුප් ගන්න අපේ බදු මුදලින් යැපිලා වැටුප් අරගෙන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න දෙන්නේ නැතුව අධ්‍යාපනයේ කාබාසිනිය කරන අධ්‍යාපන ඝාතකයින් දෙරෙහිව තමයි අපි අරගලේ තියෙන්නේ. ඒ නිසා අද අපි මෙතනින් හෙල්ලෙන්න සූදානම් නැහැ. සේදර මහත්තයාට අපි කියනවා, දිනේෂ් ගුණවර්ධන මහත්තයාට අපි කියනවා, සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට අපි කියනවා මේ දරුවන්ගේ මේ ශිෂ්‍යයන්ගේ අරගලයට උත්තර දෙන්න. අධ්‍යාපනය කියලා කියන්නේ මොන වගේ වටින එකක්ද කියන එක දන්නේ ඉගෙනගත්ත මිනිස්සු. සමාජලාට අය මැති ඇමතිකම් වල ඉන්න අය දන්නේ නැති වෙයි. ඒ නිසා ජනාධිපතිතුමනි වියත්මගේ කියලා නිලධාරීන් මේ අමාත්‍යංශවලට පත් කරලා සාධනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකරන්න බලාපොරොත්තු වුණාට එවැනි බලාපොරොත්තුවක් ඉටු වෙන්නේ නැහැ. ඔබතුමාගේ අදහසත් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන අදහසත් විකෘති කරන, කපල කොටලා විනාශ කරන වියත්මගේ කියාගත්ත නූගත් අධ්‍යාපන ඝාතකයෝ තමයි අද අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නේ. ඒ නිසා අපි කියනවා මේ ආවේ වැඩි වැටුප් පිල්ලන්න නෙමෙයි මේ ආවේ වරප්‍රසාද ඉල්ලන්න නෙමෙයි මේ ආවේ පඩි වැඩි කරලා දෙන්න කියන්න නෙමෙයි මේ ආවේ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වෙච්ච විදිහට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරලා ඒ දරුවන්ට උපාධියක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ දෙන්න කියන එකයි අපේ ඉල්ලීම වෙන්නේ ඒකට අත්නොමතිකව බලපෑම් කරන සේදර මහත්තයා ජාතික අධ්‍යාපන ආයතනයේ මාර්ගම ජාතික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල ආයතනයක් බවට පත් කළා විද්‍යාපීඨයේ අවුරුදු 3ක් ඉගෙන ගන්න ශිෂ්‍යයා
ඒකෙන් ඉවත් වෙලා නැවත මහරගම අධ්‍යාපන ආයතනයට ගිහිල්ලා සල්ලි දීලා වුරුදු එකමාරක් එතන ඉගෙන ගන්න ඕන. ඒ නිසා රටේ එදා වේල කණ්ඩ නැති මිනිසුන්ට පොහොර ටික නැතුව වගා කරගන්න නැතුව ඉන්න මිනිසුන්ට සීනි ටික තේකොළ ටික ගන්න නැතුව ඉන්න මිනිසුන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයෙන් ගුරු වෘත්තියකට